හොහෝ පොඩ්ඩක් බලලයමද වඩලප්පන් එකක් හදනවා. මේ ඉතින් මං හදන විදිය. මේ තියෙන එකට මං ගත්ත ඉන්ග්‍රීඩියන්ස් ටික. ඊට පස්සේ ඉස්සෙල්ලම මම කරෙන්නේ මේ විදියට එක්ස් ටික බීට් කරගත්තා. මේ පැත්ත ඉඳන් කෑ ගන්න චුටි බබාව පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. ඊට පස්සේ මෙන්න මේ දහකුරු ටික පොඩක් මෙල්ට් කරගත්තා. ඒකට දාන්න ඕනම එක මේ විදියටම දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේ විදියට පොඩක් මෙල්ට් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙල්ට් කරගත්තු ඒ හකුරු එකට මම දාගන්නවා කිතුල් පැණි. ඒක ඒ ස්ටෙප් එක ඔප්ෂනල්. බට ඔගොල්ලන්ට මේකට සීනි වුණත් දාන්න පුළුවන්. මේ විදියට මේ දෙක මික්ස් කරගන්න ඕන හොඳට. සීනි ගන්නව නම් මං හිතන්නේ ඉස්සෙල්ලම කැරමල් කරලා ඒ විදිහට කරන්න. මම මෙතන කැරමල් කරන්නේ නැහැ. මොකද කලයක ගන්න ඕනේ නැහැ. මේ වගේ කලයක තියෙන හින්දා. මේ විදිහට ටිකක් මම ෆුලි ඩිසෝල්ව් වෙනකන් හිටියේ නැහැ. සාමාන්‍ය ඉදිරියට ඒක හැදුනහම මම ඒක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ටික පොඩක් නිවෙනකන් තියාගත්තා. නිවෙනකන් තියලා ඉවරලා පොල් කිරි උක්කු පොල් කිරි කෝප්පයක් මේකට දාගන්නවා. දාලා ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරලා දාලා මං දාගත්තු මෙන්න මේ ඔව්වා ටික දාගන්නවා. ඊට පස්සේ මං කලින් බීට් කරගත්තු එග්ස් ටික මේකට දාලා මික්ස් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මං අද වටලපන් හදන්නේ බේක් කරලා. ඉතින් මෙන්න මේ වගේ ඇලුමිනියම් කන්ටේනර්ස් වලට මම දාගත්ත මගේ මික්ෂර් එක මේ විදිහට දාලා මේ ඒකට මෙන්න ලිඩ් එකෙන් මේක වහලා අපි අවන් එකට දාලා අවන් එකට මෙන්න මේ වගේ වතුර ටිකක් දාන්න අමතක කරන්න. ඊට පස්සේ බේක් කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ බලන්න මගේ රසම රස වටලපන් එක. ඇත්තට මේක මාරම රසට ආවා. ඔගොල්ලොත් මේ විදියට ට්‍රයි කරලා බලන්න. මේ මම බ්ලූබෙරි ටිකක් දාගත්තා. ඒක රසට ආවා. බයි බයි.